ඉතින් එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියට එතුමාගේ අනුදැනුමක් නැතුව මේ කාරණය සිදු වුණා නම් එතුමාට අදටත් තියෙනවා යම්කිසි වගකීමක් මේ රටේ සමාජයට මේ රටට ප්‍රකාශයක් කරන්න. මගේ පක්ෂයේ මහලේකම්වරයා මේ ප්‍රකාශය කරේ මගේ අනුදැනුමක් නැතුව පක්ෂයේ අනුදැනුමක් නැතුව එකඟතාවයක් නැතුව කියන කාරණය මං හිතන්නේ ඒ වගකීම එතුමා පිට තියෙන වගකීමක් මිසක් අපි සතුව තියෙන වගකීමක් නොවේ. ඒ ඔබතුමාලාමනේ පත් කරගෙන ඉන්නේ ඔබතුමාලාගේ අතේමයි බලය තියෙන්නේ ජනාධිපතිතුමා මේ ඒ කියන්නේ ඔබතුමාලානේ මන්ත්‍රීවරු විදියට වැඩ කරන්නේ ආණ්ඩුවේ. ඉතින් එහෙම ආණ්ඩුවට සහය දෙන ගමන් ඔබතුමාලා ජනාධිපතිවරයාත් විවේචනය කරනවා. මොකද්ද මේකේ තේරුම? නෑ ජනාධිපතිවරයා තියක් කවුරු වුණත් රටට අහිතකර වැරදි දෙයක් කරනවා නම් අපි ඒකට පක්ෂයක් හැටියට දැඩිව විරුද්ධ වෙනවා. ඉතින් එහෙනම් ආණ්ඩුවෙන් බැහැලා යන්නකෝ. වැරදි දේ කරන්න හදනකොට විරුද්ධ වෙනවා, කරන්න ගියොත් ආණ්ඩුවෙන් බැහැලා යනවා. ඒක අනිවාර්යෙන් කරනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති පුටුව බාර දුන්නේ ගැන පසුතැවෙනවද? දැන් ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරි වැරදි දෙයක් කරන්න ගියොත් වැරද්ද පෙන්නනවා. ඒ වැරද්ද පෙන්වා දීම මේ කරන්නේ. නමුත් එතුමා ඒ පෙන්වා දීම අහන්නේ නැතුව වැරදි දේ දිගට ගියොත් තවදුරටත් ඒ පාර්ලිමේන්තුවේ රජයක් හැටියට අපේ සහය ලබා දෙන්නේ නැතුව එතුමාගේ රජය එතනින් එහාට අවශ්‍ය කටයුතු අපි සිදු කරන පක්ෂයක් හැටියට. දැඩිව ඒ තීරණේ ඉන්නවා. අපි හැමදාම මේ තීරණේ දැඩුව හිටියා. ඒ කියන්නේ මේ රටට අහිතකර දෙයක් කරන්න නෙමෙයි අපි එතුමාට මේ රට බාර දුන්නේ. දැන් ඔබතුමාලටින චෝදනාවන්නේ මේ ජාතික සම්පත් විකුණණයකටත් අත උස්සන්න එපා කියලා මේ ළඟදිත් උද්ඝෝෂණයක් කරානේ ඔබතුමාලාට. මේ රටේ ජාතික සම්පත් සුරැකුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මීට කලින් හිටපු අගමැතිවරු ජනාධිපතිවරු විකුණලති විච්ච ජාතික සම්පත් නැවත මුදල් ගෙවලා රජයට අරගෙන ආරක්ෂා කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ජාතික සම්පත් සුරකීම සම්බන්ධයෙන් කවුරු හරි අපිට ඇඟිල්ලක් දික් කරන්න හදනවා නම් ඒ ලංකාවේ ඉතිහාසය නොදන්න අඥාවන්ත තැනැත්තෙක් මිසක් මං හිතන්නේ ලංකාවේ පහුගිය දේශපාලන ඉතිහාසය දන්න බුද්ධිමත් පුද්ගලෙක් කවදාවත් ඒ චෝදනාව අපිට කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මැතිවරණ තියන්න ඕන. කල් දාන දෙන්න මෙන්න කොහොමද? අපි කිසිදු ආකාරයකින් කිසිදු මැතිවරණයක් කල් දාන්න සහයෝගයක් දෙන්නේ නැහැ. දැන් ඔබතුමාලා ඉල්ලන්නේ මහා මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද? ඔය අතුරුදහන් කරලා තියෙන පළාත් සභා හරි මේ පළාත් පාලන හරි ඡන්දෙ දෙන්න අපි ඒත් අපි කැමති. හැබැයි රංග බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරාට ජනාධිපතිතුමාත් කිව්ව නේද මේ වසරේ අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් තියෙනවා කියලා. ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. එතුමා නායකත්වයේ දන්න පක්ෂයේ මහලේකම්වරයා මේ වන් ප්‍රකාශයක් කරාම ඒ ප්‍රකාශයේ වගකීම අපේ පක්ෂේ නිර්මාතෘවරයා පිට පටවන්න යන එක අපිට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ සම්බන්ධ චෝදනාව බැසිල් රාජපක්ෂ මැතිතුමා පිට පටවනවා. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම හිටියේ පුළුවන් තරම් ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන්න. මොකද අපිට හැකියාව කලින් ජනාධිපතිවරණය පවත්වන්න හැකියාවක් නෑ. රටේ තියෙන නීති අනුව ඒකට නිශ්චිත දවස් කීපයක් තියෙනවා. ඒ දවස් ඇතුළත තමයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය පවත්වන්නේ. නමුත් පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මන් කරන්න හැකියාවක් තමයි අපි ඉල්ලා සිටියේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව ඉල්ලා හිටියේ ඒ කාරණේ. දැන් ඔබතුමාලා කියන්නේ එක්සත් ජාතිපක්ෂ මහලේකම්වරයානේ මේ ප්‍රකාශ කරේ. ඒක වගකීම අනිවාර්යයෙන්ම නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමානේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා මේක වගකීම ගන්න ඕන. ජනාධිපතිතුමා මේ වගකීම ගන්න නැත්නම් එතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා කියන්න ජනතාවට මේ වගකීම මම ගන්නෙ නැහැ. මේක මගේ අදහසක් නෙමෙයි කියන එක. ඔබතුමාලා වගකීමෙන් කියන මේ ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා පුජාර පෙරම කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ නෙමෙයි, අපි ඒකට විරුද්ධයි. දැන් ඔබතුමාලා මැතිවරණය ඉල්ල කෑ ගහනවා. ඒක නමුත් ජනතාව කියන දේ තමයි ඔබතුමාලට අපේක්ෂිකෙක්වත් නැහැ. එහෙම ඉදිරිපත් කරන්නේ නැහැ. ඒතකොට ඔබතුමාලා අතර ජනමත විතරණයකට යමු කියන කතාව ඉන්න වගේ තේරුමක් නෙන්නේ ඔබතුමාලට අපේක්ෂකෙක් නැතිකොට. කවුද කියන්නේ අපිට අපේක්ෂකෙක් නැහැ කියලා? ඒක ඔබ කියන කතාවක්. ඔබතුමාලට නැහැනේ. ඉතින් ඉන්නවා නම් කියන්නකෝ. අපිට අපේක්ෂක කීප දෙනෙක් ඉන්නවා. අපි ඒන් වඩාම සුදුසු ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරන්න. දැන් ඔබ ගන්නකො අනිත් පක්ෂ කෝකටත් අයිලේ වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි ඉන්නේ. එතකොට අනුර කුමාර දිසානායක මහත්තයත් ජනාධිපති අපේක්ෂකකමට කුරුමානම් අල්ලල්ල ඉන්නකොට අර ඒ පක්ෂෙම ඉන්න කාන්තා මන්ත්‍රීතුමියක් ඉස්මතු වෙගෙනනවා දැකලා එතුමම එවිල්ලා කිව්වන් මම තමයි ජනාධිපති අපේක්ෂක කියලා. මේ අද ඉන්නේ ඔක්කොම Taman විසින්ම පත් කරගත් ජනාධිපති අපේක්ෂකයෝ. නමුත් අපේ පක්ෂය එහෙම නෙමෙයි. අපේ පක්ෂය ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයන් නිසි වෙලාවට ඉදිරිපත් කරනවා. මාලිකාව තමයි දැන් අවුරුදු 4 තිබුණු මේ ජනාධිපති දුර කාලයේනේ මේ පහකට ආවේ මෛත්‍රීපාල මහත්තයා කාලේ. දැන් ඒකම මේ දීර්ඝයක් වෙන්නද හදන්නේ මේ දෙකකින් කල් දානලා ඒ දෙයද මේ වෙන්න හදන්නේ? නෑ, අවුරුදු 7කට නෙමෙයි තිබුණේ, අවුරුදු 6කට තිබුණු ජනාධිපති දුර කාලය පහකට අඩු කරා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා නෙවෙයිද සහය දෙන්නේ එතුමාට නෙවෙයිද ඔබතුමා? අපි පක්ෂයක් හැටියට ජයග්‍රහණය කර හැකි අපේක්ෂකයා නම් කළා ඉදිරිපත් කරනවා නිසි අවස්ථාවේ. රනිල් මහත්තයා නෙවෙයි. අපි පක්ෂයක් හැටියට තීන්දුව කළා. ඒ පක්ෂ තීන්දුව අනුව පක්ෂයේ අපේක්ෂකයා නිසි අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුයි කියන තීරණය තමයි ඉන්නේ.